මේ දක්වා අපි දැන සිටින භයානක සහ දරුණු ඩයිනෝසර විශේෂ රාශියක් මේකදී අපට මුණ ගැහෙවි. මේ ගේම් එකට තවත් අලුතෙන් එකතු වෙන්න ඕන දේවල් මොනවා කියලාද ඔයාලා හිතන්නේ? Video gaming industry එකට දවසින් දවස අලුත් companies එකතු වෙනවා. ඒ එකතු වෙන companies විසින් අලුත් අලුත් games develop කරලා release කරනවා. සමහර games අලුත්ම concepts වලට හැදෙනවා. සමහර games තියෙන concepts වලටම අලුත් gameplay elements සහ story elements එකතු කරලා develop කරනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ විදිහට video gaming industry එකට අලුතෙන් එකතු වෙන අලුත්ම company එකක් හදන අලුත්ම game එකක් ගැන. ඒ තමයි Hashbane Interactive වල Instiction කියන game එක. මේ game එකේ අලුත්ම trailer එකක් දැනට දින කීපයකට කලින් මාධ්‍යන්ට නිකුත් වුණා. ඒ trailer එක බලපුවම මේ game එක හොඳ ඉදිරි ගමනක් තියෙන game එකක් බවට අපිට පේන්න තියෙනවා. තමයි මේ ගේම් එක තෝරාගත්තේ ඔයාලත් එක්ක අද කතා කරන්න. හැබැයි මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලට තව පුංචි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි මම මෑතකදී Jurassic World Evolution 2 කියන ගේම් එක ගැන වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේදී මේ ඩයිනෝසෝර්ස් වල බිහිුණේ කොහමද? ඔවුන් පැවතුනේ කොහමද සහ ඔවුන් විනාශ වුණේ කොහමද කියන එක ගැන කතා කරනවා. ඒ නිසා මම ඒ කොටස මේ වීඩියෝ එකට ඇතුළත් කරලා නැහැ. ඒක බලන්න තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒක දැනගන්න කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ඒකෙන් ඔයාලට මේ ඩයිනෝසෝර්ස් ලගේ පරිණාමය සහ ඉතිහාස කතාව ගැන හොඳ දැනුමක් එකතු කරගන්න පුළුවන් වේවි. ඉතින් වීඩියෝ ගේම්ස් කියලා කියන්නේ මේ විදිහේ දැනුම එකතු කරන සම්පතක්. ඒක හරියාකාරව පාවිච්චි කිරීම ඔයාලට බාරයි. එනිසා මේ ගේම් එක පාවිච්චි කරලා ඩයිනෝසෝර්ස් ගැන ඔයාලගේ තියෙන දැනුම වැඩි කරගන්න කියලා මම ආරාධනා කරනවා. මේ උඩ පේන link එකෙන් කිල්ල ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. මුලින් මේක බලලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලලා මේ ගේම් එක ගැන ඉගෙන ගන්න. එහෙනම් අපි යමු මේ අලුත්ම අලුත් ගේම් එක Instiction ගැන කතා කරන්න. I wish I hadn't come here for this. I found them. After all this death, if you have a chance to do it all again, what would you have done? මීට වසර මිලියන 66කට පෙර පෘථිවියෙන් මඳ වෙලා ගියපු ඩයිනෝසෝර් වර්ගයා විෂය කරගෙන වීඩියෝ ක්‍රීඩාවන් රාශියක් මේ වෙද්දී බිහි වෙලා තියෙනවා. ඒ වීඩියෝ ක්‍රීඩා හරහා අපි කිසි දිනක සැබෑ ජීවිතයේදී නොදැක්ක මේ ඉතිහාසගත දෙවැන්තයන්ගේ ස්වરૂපය සහ හැසිරීම අත්විඳින්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම හරහා වීඩියෝ ක්‍රීඩා ක්‍රීඩා කරන්නන් හට ඒ ඉතිහාසයේ ගවේෂණය කිරීමට අවස්ථාවක් ලැබෙන අතර ඒ සඳහා හොඳම උදාහරණයක් විතර මේ මීසසොයික යුගයේ පදනම් කරගෙන බිහිවන වීඩියෝ ක්‍රීඩා හඳුන්වන්න පුළුවන්. එදා මෙදා තුර වීඩියෝ ක්‍රීඩා ඉතිහාසයේ ඇතුලේ ඩයිනෝසරයන් පදනම් කරගෙන බිහිවුණු වීඩියෝ ක්‍රීඩා අතරට තවත් එකක් දායාද කිරීම සඳහා කැපවෙලා ක්‍රියා කරන Hashbane Interactive ඔවුන්ගේ පළමු වීඩියෝ ක්‍රීඩා නිර්මාණය වන Instiction දැනට මාස කිහිපයකට පෙර නිල වශයෙන් ඇනවුස් කරා. දැනට දින කිහිපයකට කලින් තවත් අලුත් ට්‍රේල් එකක් ඉදිරිපත් කරන්න ඔවුන් සමත් වුණා. මේ අලුත් ට්‍රේල් එකත් එක්ක මේ Instiction ගේම් එකට වීඩියෝ ගේමින් කමියුනිටි එකේ ඇති අවධානය ඉහළ ගියා කියලා කියන්න පුළුවන්. මේ වෙනකන් රිලීස් කරලා තියෙන ප්‍රධාන ට්‍රේලර්ස් දෙකේම තියෙන සිත් ඇදගන්නාසුළු ස්වභාවය භාවය නිසා මේ Instiction ගේම් එක ගැන ධනාත්මක බලාපොරොත්තු තියාගන්න අපට පුළුවන් වේවි. මම කලින් කිව්වා වගේ මේ Instiction ගේම් එක ඩිවලොප් කරලා පබ්ලිෂ් කරන්නේ Hashbane Interactive කියන සමාගම. වසර 27ක ඩිජිටල් ශාස්ත්‍රයේ පළපුරුද්ද ඇති නිර්මාණ කරන සමාගමක වීඩියෝ ගේමින් සබ්සෙක්ෂන් එක විදිහට තමයි මේ Hashbane Interactive පටන් අරගෙන තියෙන්නේ. මේක වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ පාදක කරගෙන ඔවුන්ගේ පළවෙනිම ගේම් එක තමයි මේ Instiction ගේම් එක. ඉතින් ඒ හරහා නව ශ්‍රීලන්තයේ වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රියකට හොඳ ප්‍රවේශ
ප්‍රවේශයක් ලබා දෙන්න වුණ උත්සාහ කරනවා. ඒ වගේම මේ තරම් හොඳ මට්ටමක ගේම් එකක් ඩිවලොප් කරමින් හිටියා වුණත් තාමත් ඔවුන් මේ ගේම් එක හඳුන්වා දෙන්නේ ඉන්ඩි ගේම් එකක් විදිහට. මේ ඉන්ස්ට්‍රක්ෂන් ගේම් එකේ වැඩ කටයුතු Hashbane Interactive විසින් පටන් අරගෙන දැනට වසරකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. 2020 දෙසැම්බර් මාසයේ තමයි ඔවුන් මෙහි මූලික වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඉන් මාසයකට පස්සේ පළවෙනි ගේම් ෆුටේජ් එක මාධ්‍යන්ට විවර කරපු ඔවුන් පසුගිය ජූනි මාසයේදී ගේම් එක ඔෆිෂියලි අනවුන්ස් කරන්න කටයුතු කරා. මේ ඉන්ස්ට්‍රක්ෂන් ගේම් එක ඇක්ෂන් ඇඩ්වෙන්චර් සර්වයිවල් ගේම් එකක්. මේ වෙනකන් රිලීස් කරපු ට්‍රේලර් එක සලකලා බලපුවාම ගේම් එකේ කතාව ගැන සරල අදහසක් ගන්නත් අපට හැකියාව තියෙනවා. අපේ කතානායිකාව වෙන්නේ කාන්තාවක්. ඇය යම්කිසි මෙහෙයුමක් බොහෝ වෙලාවට අපේ මිතුරු කණ්ඩායමක් මුදා ගැනීම සඳහා විශේෂිත ආරක්ෂක කලාපයකට ඇතුළු වෙනවා. එහිදී ඇය දැනගන්නවා ඇය ඇතුළු වෙලා තියෙන්නේ ආදිකල්පිත ඩයිනෝසරයන් වාසය කරන ඔවුන්ගේ පර්යේෂණයන් සඳහා යොදා ගන්න රහස්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයකට බව. ඒ පරිශ්‍රය තුළදී ඇය මුහුණ දෙන සිදුවීම් වටා තමයි ගේම් එකේ කතාව ගෙතිලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මීට වඩා පුළුල් සහ සංකීර්ණ කතා සාරාංශයක් ඔස්සේ මේක දිගහැරේවි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉන්ස්ට්‍රක්ෂන් වල ගේම් ප්ලේ ස්ටයිල් එක සලකලා බලපුවාම ඇක්ෂන් ඇඩ්වෙන්චර් ගේම් එකකට වඩා සර්වයිවල් ගේම් එකක ලක්ෂණ මේට ඇතුළත් වෙලා තියෙන බව කියන්න පුළුවන්. එතනදී අපට සිද්ධ වෙනවා ගේම් එකේ අපට ලැබෙන ප්‍රධාන ඔබ්ජෙක්ටිව්ස් වලට අමතරව මේ පරිසරය තුළ සැරිසරන ඩයිනෝසරයන්ගෙන් සහ ආදිකල්පිත සතුන්ගෙන් අපේ ජීවිතය රැකගන්න. ඉන්ස්ට්‍රක්ෂන් වල ඩිවලපර් Hashbane විසින් ගේම් එක සඳහාම විවෘත කරන ලද වෙබ් පිටුවේ දැක්වෙන විදිහට සහ ගේම් එකේ ට්‍රේලර්ස් වල දකින්න ලැබුණු විදිහට මේ දක්වා අපි දැන සිටින භයානක සහ දරුණු ඩයිනෝසර විශේෂ රාශියක් මේකෙදී අපට මුණ ගැහෙවි. ඒ විශේෂයන් වලට අමතරව පර්යේෂණ මගින් බිහි කරපු මේ වෙනකන් අපි කිසිතැනක නොදකපු ඩයිනෝසර විශේෂණුත් මෙහි සිටින බවට අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ ආක්‍රමණශීලී දරුණු ප්‍රහාරකයන්ගෙන් උපක්‍රමශීලීව බේරෙමින් අපේ අරමුණ කරා යාම අසීරු ඉලක්කයක් බවට පත්වේවි. ඒකෙදි සෑම විටම ආක්‍රමණශීලීව ක්‍රියා කරනවට වඩා අවස්ථානුකූලව ක්‍රියා කිරීම වඩා යහපත් ප්‍රතිඵල අත්කර දේවියයි අනුමාන කරන්න පුළුවන්. අපි ඒ අවස්ථාවේ ගන්න තීරණයන් මත ගේම් එකේ ඉදිරිය තීරණය වේවි. ඒ නිසා යම් තාක් දුරකට හෝ රෝල් ප්ලේයින් ගේම් එකක ලක්ෂණ මේකට අන්තර්ගත කරලා තියෙන්න පුළුවන්. මේ ගේම් එක තුළදී දරුණු විලෝපික ඩයිනෝසරයන් විශේෂ බහුතරයක් අපට මුණ ගැහුණත් සමහර විශේෂ අපිත් එක්ක මිත්‍රශීලීව කටයුතු කරන බවට Hashbane වෙබ් පිටුව සාක්ෂි දරනවා. ඔවුන් කියන විදිහට ගේම් එකේ ඉදිරියට යාම සඳහා අපට ඩයිනෝසරයන්ගේ උදව් ලබා ගන්න පුළුවන්. එතනදී උදව් ලබා ගන්න කොහොමද? ඒ සඳහා යොදාගන්නේ කොමන ඩයිනෝසර් වර්ගයේද? ඔවුන් මිතුරු කර ගැනීම සඳහා යොදන උපක්‍රමය කුමක්ද සහ ඔවුන්ගෙන් ලබා ගන්නා විශේෂිත උදව්ව මොකක්ද කියන කාරණය සියල්ලම රැඳිලා තියෙන්නේ අපේ අතේ. ඒ හේතුවෙන් වඩා කල්පනාකාරීව ඉන්ස්ට්‍රක්ෂන් ප්ලේ කරන්න අපට සිද්ධ වෙනවා. මේ සියලුම අනතුරු වලින් බේරීමට අපට විශේෂිත උපකරණ කට්ටලයක් ගේම් එක තුලදී ලැබෙනවා. එන් ප්‍රධානම තැන ලැබෙන්නේ ආයුධවලට. මේ අපට හමුවන ගිනි අවි බොහොමයක් අපිට අවශ්‍යතාවයන්ට අනුව වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙහි වැදගත්ම කාරණේ තමයි සීමිත උණ්ඩ ප්‍රමාණයක් පමණක් ගේම් මැප් එක තුල සොයාගත හැකි වීම. ඒ හේතුවෙන් වෙඩි උණ්ඩයක් පවා භාවිතා කිරීමට හෝ දෙවරක් සිතන්නට අපට සිදු වේවි. ඒ වගේම අපට ලැබෙන ඉලක්කයට අනුව බුද්ධිමත් විදියට අවියවද සහ අනිකුත් උපකරණ තෝරගන්නත් අපට සිද්ධ වෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් වල මේන් ස්ටෝරි ලයින් මිෂන් සහ සයිඩ් මිෂන් අන්තර්ගත වන බව ගේම් ඩිවලොපින් ටීම් එක ප්‍රකාශ කරලා තියෙනවා. මේකෙදි සයිඩ් මිෂන්ස් වැදගත් වෙන්නේ අදාළ යුදමය සම්පත් සොයා ගැනීම සඳහා. මම කලින් කිව්වා වගේ මේකේ වෙඩි උණ්ඩ සහ යුද උපකරණ ඉතාමත් සීමිතයි. ඒ නිසා ඒවා නැවත සපයා ගන්න නම් සයිඩ් මිෂන් සම්පූර්ණ කරන්න අපට සිද්ධ වෙනවා. යුද උපකරණ වලට අමතරව සමහර බුද්ධි තොරතුරු ගවේෂණය කිරීමටත් මේ සයිඩ් මිෂන්ස් වැදගත් වේවි. මේ නිසා ගේම් එකේ ප්ලේ ටයිම් එක නම් ලොකු කාලයක් ගන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම මේක සර්වයිවල් ගේම් එකක් වීම නිසා ගේම් එකේ මේන් ස්ටෝරි එකට සමාන අවධානයක් සයිඩ් මිෂන්ස් වලට ලබා දිය යුතු නිසාත් ඒ කාලය තවත් වැඩි වේවි. මේ ඉන්ස්ට්‍රක්ෂන් ගේම් එක ඩිවලොප් කරන්නේ Unreal Engine එකෙන්. ඒ නිසා Unreal Engine එකට අනන්‍ය වුණු අලංකාර ග්‍රැෆික් ඩීටේල්ස් වලින් සහ ලයිට්නින් වලින් වඩා සුන්දර පරිසරයක් මවන්නට ගේම් ඩිවලොපර්ස් සමත් වේවි කියලා අනුමාන කරන්න පුළුවන්. ගේම් ට්‍රේලර්ස් වල අපි දැකපු විදිහටත් එකිනෙකට වෙනස් පරිසර කලාප කිහිපයක්ම ගේම් එක තුළ පවතිනවා. ඒ වගේම තමයි නිතර වෙනස් වන කාලගුණික තත්ත්වයන් නිසා පරිසරයේ ස්වභාවිකත්වය වඩාත් ඉස්මතු වේවි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඩයිනෝසරයන්ගේ තර්ජනය හැරුණකොට ස්වභාවික උවදුරුවත් පවතින ඉඩ තියෙනවා. ඔයාලා මේ ගේම් ට්‍රේලර්ස් කල්පනාවෙන් බැලුවා නම් දකින්න ඇති එක අවස්ථාවක අපේ හිසට ඉහළින් ඩයිනෝසරයෙකු පිහිනායන දර්ශනයක් අපිට දකින්න ලැබුණා. ඒකේ සරල අදහස තමයි අපට හැකියාව ලැබෙනවා දිය යට ගවේෂණය කරන්න. ගේම් එකේ වැදගත්ම අංගයක් වන ගවේෂණය වතුර යටත් සිදු කිරීමට හැකියාව ලැබීම ඉහළ මට්ටමේ අත්දැකීමක් අපට අරගෙන ඒවි. ඒ අරහා ඉන්ඩි ගේම් එකක උනත් වඩා දියුණු මට්ටමකින් ප්ලේ කරන්න අපට හැකියාවක් ලැබෙන බව කියන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේක දැන් වසරක වගේ කාලයක් තිස්සේ ඩිවලොප් වෙමින් පවතිනක්. මේ වගේ ඉන්ඩි ඩිවලොපර්ස්ලා බහුතරයකට වාගේ සිදුවන ගේම් එක පටන් අරගෙන මූලික අවධියේදී නවතා දැමීමක් ඉන්ස්ට්‍රක්ෂන් සඳහා සිදු වෙලා නැති බවට හොඳම සාක්ෂිය තමයි දැනට දින කීපයකට කලින් එළිදැක්වුණු අලුත්ම ට්‍රේලර් එක. ඒ ට්‍රේලර් එකෙන් මේ ගැන උනන්දුවක් දක්වපු පිරිසට අලුත් උත්තේජනයක් ලැබුණා. මෙතනදී වීඩියෝ ගේමින් කමියුනිටි එක විදිහට අපටත් යමක් කරන්න තියෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් ඩිවලොප් කරන Hashbane Interactive ඔයාලට ආරාධනා කරනවා
කරනවා ගේම් එක ඩිවලොප් කරන්න ඕන කොහොමද කියලා යෝජනාවන් ඔවුන්ට ඉදිරිපත් කරන ලෙස සහ මේ දක්වා ඉදිරිපත් කරපු footage වල ඇති අඩුපාඩු විශ්ලේෂණය කරන ලෙස. ඉතින් ඔයාලටත් පුළුවන් ඔවුන්ගේ Twitter ගිණුම හෝ Facebook ගිණුම හරහා ඔවුන් එක්ක සම්බන්ධ වෙලා ඔබේ යෝජනා සහ චෝදනා ඉදිරිපත් කරන්න. දැනට මේ Instiction game එක PC, previous gen consoles වන PS4 සහ Xbox One, current gen consoles වන PS5 සහ Xbox Series X, Stadia සහ Nintendo Switch කියන platform සඳහා ලැබෙන අවුරුද්දේ September මාසයේදී release කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නේ. තාමත් හරි release date එකක් announce කරලා නැතත් යන රටාවත් එක්ක බැලුවාම ඉතා ඉක්මනින්ම මේ හරිම release date එක අපට දැනගන්න හැකියාව ලැබෙවි. ඉතින් වෙනස්ම අත්දැකීමක් අපට අරගෙන යන Instiction සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු. මේ කතා කරපු තොරතුරුත් එක්ක ඔයාලට හොඳ අදහසක් ඇති වෙන්න ඇති මේ Instiction ගැන ගිහිල්ලා බලන්න ඔවුන්ගේ official website එකට. ඒකෙන් ඔයාලට මේක තොරතුරු ගැන update වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ YouTube channel එක, Facebook page එක සහ Twitter page එක follow කරන්න. ඒකෙන් මේ game එක ගැන අලුත්ම තොරතුරු එන්නේ නිකුත් වුණ සැනින්ම ඔයාලට දැනගන්න පුළුවන් වේවි. අපි ඉදිරියටත් මේ වගේ සිත්තද ගන්න අසලු අලුත් games ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එකත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. මේ game එකට තවත් අලුතෙන් එකතු වෙන්න ඕන දේවල් මොනවා කියලාද ඔයාලා හිතන්නේ? ඒ හිතන දේවල් පහල comment section එකේ දාන්න. එහෙනම් අපි මේ වගේම තවත් අලුත් video එකකින් ඉක්මනින්ම හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න. Happy gaming. Jai Jai Veva.